नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु, සියලු යාගයන් ඉක්ම වූ මාගේ බුදු පියාණන් වහන්සේට নমස්කාර වේවා। අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 50 වැනි දුම්මේද ජාතක දේශනාව දුම්මේ ධානං සහස්සේන යඤ්ඤෝ මේ උපයාචිතෝ इदानिखोहं यजित्सामि बहु अधम्मिको जनोति। बहु सत्यं मे मोहते देत बहु मिषदुटु यागयन्नि यदि वासे करन कल यम किसी के ने कुट पुलवन्नम सबैम यागयक् वन मे धर्म यागे करंट एम नत्नम धर्मेट पूजा करन्न एक तमाई मेलोके करन्न पुलवां उतुम्म यागय। ए उतुम्म यागे मे मोहते दीत निरतव सिटिन वासनावंत पिंवत्नी अपि दैन सूदानम वन्ने अति उत्तमनीय 550 जातक पुत्तांसेगे 50 वेनि दुम्मेद जातक देशनाव श्रवणे करन्ट। गाताव अर्थय अपि दनगत्ता। मे वचनार्थय टिका किमसला बलमु दुम्मेदानं सहस्सेन कियला प्रकाश वुना। मेहि दुम्मेद किला कियन्ने मेदे करन्नोने मेदे कुसल मेदे अकुसल कियला तेरुं गन्न बेरे दूषित ज्ञानयेन युक्त पुज्जलयन्ट। इतिं ए वगे अय දාහකින් පූජා කරනවා කියන අර්ථයෙන් තමයි මේ දුම්මේ දානං සහස්සේන කියලා ප්‍රකාශ වුනේ। යඤ්ඤෝ මේ උපයාචිතෝ, ඒ වගේ අය දාහකින් ඔබතුමන් වෙත නැත්නම් ඔබ වහන්සේ වෙත එළඹිලා මේ වගේ යාගයක් කරනවා කියලා මං ඉල්ලා හිටියා කියන එකයි මේ යඤ්ඤෝ මේ උපයාචිතෝ කියන එකෙන් ප්‍රකාශ වෙන්නේ। ඉදානි කෝහං යජිස්සාමි, ඉතින් දැන් මම රාජ්‍යයට පත් වෙච්ච නිසා ඒ බිලි පූජාව කරනවා। මොකද මේ බොහෝ ජනය දුස්සීලයි। ඒක තමයි මෙහි වචනාර්ථයේ හැටියට අටුවාවෙන් අපිට දැනගන්නට තියෙන්නේ। තිංගුතුනි, මෙහි වර්තමාන හා අතීත කතා විමසලා බැලුවොත් මොකද මේ යාගය ආදී විස්තර අපිට දැනගන්න පුළුවන් හොඳ ආකාරවල। තිංගුතුනි, ලෞතරා බුදු පියාණන් වහන්සේ සවැත්නවර ජේතවනාරාමයේහි වැඩවාසය කරන සමයේ ලෝකාර්ථ චර්යාවක් අරභයාම අතීත කතාව දේශනා කරා කියලයි ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ। ඒ නිසා මේ අතීත කතාව අපි දැන් ඊළඟට දැනගනිමු। පින්වතුනි, ඉස්සර කාලේ බරණැස්නවර එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජතුමාගේ බිරිඳගේ කුසෙහි පිළිසඳ ගන්නවා। සුදුසු කාලයේ උපදිනේ කුමාරයාට බ්‍රහ්මදත්ත යන නම තබනවා। මේ කුමාරයාත් මේ ඍග්ගජුර සාමන් කියන මේ ත්‍රිවේදය, ඒ වගේම මේ නොඑක් සිල්පාදීන් යුතු මේ අටලොස් කලාවන්හි මේ සියල්ලෙම හික්මෙනවා। සුදුසු කාලයේ මේ රජතුමා විසින් මේ කුමාරයාට යුවරජ පදවිය ලැබ දෙනවා। කාලය ඇවෑමෙන් පින්වත්නි, යුවරජතුමා කල්පනා කරනවා මගේ රටේ ඉන්න මේ බොහෝ ජනතාව ප්‍රාණඝාතාදී දස අකුසල් වල යෙදෙනවා, මම රජබවට පත් වෙනාම මේක කොහොම හරි කාටවත් පීඩාවක් නොවන ආකාරයෙන් වළක්වන්න ඕනේ, කොහොමද ඒක කරන්නේ කියලා කල්පනා කරලා ඒ උපායම කොටසක් වශයෙන් යුවරජතුමා කාලේ ඒ මිනිස්සු වඳින පුදන නුගුරුක්ෂයක් වෙත එළමිලා තමනුත් ඒ දෙවියන් යදිනවා වගේ පෙන්වමින් ඒ දෙවියාට නයි පුද පූජා පවත්වනවා। විටින් විට ඒ නුගුරුක්ෂය වෙත ගිහිල්ලා වන්දනාමානාදිය කරනවා। පසු කාලයකදී පින්වත්නි, පිය රජතුමාගේ මිය යෑමෙන් යුවරජතුමාට බ්‍රහ්මදත්ත කුමාරයාණන්ට රජකම ලැබෙනවා। රජකම ලැබිලා ටික දවසක් ගියාම මේ රජතුමා කල්පනා කරනවා, දැන් මගේ
ඒ අරමුණ සාර්ථක වුණා. දැන් මං රජ බවට පත් වුණා. ඉතින් ඒක නිසා මං යෝ රජතුමා කාලේ ඒ හිතපු අදහස දැන් ඉටු කරගන්න ඕනේ කියලා කල්පනා කරලා ඇමතිවරු කඳවලා කියනවා ඇමතිවරුනි ඔබලා දන්නවද මම රජ බවට පත් වුණේ කොහොමද කියලා. ඇමතිවරු ප්‍රකාශ කරනවා රජතුමනි අපි හරියට කියන්න දන්නේ නැහැ. ඇයි ඔබලා දැක්කේ නැද්ද මං අසවල් නුගුරුක්ෂේ වෙත ගිහිල්ලා වන්දනාමාන ආදිය කරනවා. දැක්ක රජතුමනි. ඉතින් මං ඒ කාලේ මං රජ බවට පත් වුණොත් මේ වගේ යාගයක් කරනවා කියලා පොරොන්දු වුණා. ඉතින් ඒ නිසා තමයි මට රජකම ලැබුණේ. ඉතින් ඒ නිසායි දෙවියන්ගේ බලෙන් මට රජකම ලැබුණා වෙන්න ඕනේ. ඒ නිසා දැන් මම මේ දෙවියන්ට පොරොන්දු වෙච්ච පරිදි බිල පූජා කරන්න ඕනේ. ඉතින් ඇමතිවරු කියනවා රජතුමනි කියන්න ඒට අවශ්‍ය දේ අපි සලස්වන්න. ඔව් ඇමතිවරුනි මම පොරොන්දුනේ වෙන දෙයක් නෙවෙයි මේ අපේ රාජ්‍ය ඉන්නවා මේ සත්තු මරණ හොරකම් කරන සත්තුන්ට වද දෙන ප්‍රාණඝාත ආදී මේ පංච දුස්චරිතවල හැසිරෙන මිනිස්සු. ඉතින් මං දෙවියන්ට පොරොන්දුනා ඒ එහෙම කවුරු හරි කෙනෙක් මං රජ වුණාට පස්සේ පංච දුස්චරිතේ දෙනවා නම් ඒ සියලු දෙනාගේම ජීවිතවලින් පූජා කරනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඇමතිවරු මේ කරුණ දැනගෙන බොහොම හොඳයි රජතුමනි කියලා අනෙබෙර යවනවා. රජතුමා මෙහෙම යාගයක් වෙලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් එහෙම කරනවා නම් ඒ වගේ පුරුෂයෝ 1000කගේ ඒ මස් අතුන බහන් මේ ආදීන් ලේ වලින් මේ දෙවියන්ට පූජා කරන්න රජතුමා කැමතියි කියලා. පින්වත්නි මේ අනබරේ පැතිරුණා විතරයි එතෙන් පටන් මේ රජතුමා රාජ්‍ය කරන තාක් එකදු සත්‍යයක්වත් පංච දුස්චරිත වල යෙදුන්නේ නැහැ කියලා මේ ජාතක දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් බුදුපියාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරලා අවසානයේ මතක් කරනවා මෙන්න මේ ආඥාව නිසා බොහෝ පිරිසක් පංච දුස්චරිත වලින් ඒ කියන්නේ රටේ හිටපු සියලු දෙනා පංච දුස්චරිත වලින් මිදිලා බොහෝ පුණ්‍ය කර්ම වල යෙදුනා. ඉතින් මේ නිසා මේ බෝධිසත්වයෝත් ඒ බෝධිසත්වයන්ගේ පිරිසත් දාන ආදී පින්කම් කරලා දෙවි කෙළවර ඒ තමන්ගේ පිරිසත් රැගෙන දෙවනවර පුරවමින් ගියා කියලා. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ දෙවියන්ට තවත් දෙවිවරුන් වැඩි කරා. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ ඉපදුනා කියන අර්ථයෙන් මේ ජාතක කතාව දේශනා කරනවා. අවසානයේ පූර්වාපර සංදිත් ගලපලා දේශනා කරනවා. පින්වතුනි මේට අනුව මේ එසමෙහි ඒ බරණස් රජතුමා නම් දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලයි බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සංදි ගලපන්නේ. ඊතා වටින ජාතක දේශනාවක්. මේ ජාතක දේශනාවෙන් අපේ ජීවිතයට මහත් වූ ආලෝකයක් ලබා ගන්න පුළුවන්.